සාංකේතික විදු කල මේගොම ශාකාලේ ඉතිහාසය විෂයට අදාළව හය ශ්‍රේණියේ බුදුරමඟ සාදරයෙන් පිළිගන්නවා. හය ශ්‍රේණි ඉතිහාසයේ අද අපි කරන මාතෘකාව තමයි දේවානම්පියතිස්ස රජතුමා ගැන. එතන දේවානම්පියතිස්ස අපේ ආරම්භය කලින් මාතෘකාවෙන්ම අපේ ලංකාවේ අභීත රජවරුන් අතර තවත් වැදගත් කෙනෙක් තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා ගැන කියද්දී මුලින්ම මුල් කාලවල කුඩා කාලේදී ආව හැදින්නේ තිස්ස කියලා. ඉතින් තිස්ස කුමරුවාසෙන් හිටියේ පස්සේ තමයි දේවානම්පියතිස්ස කියලා නම සම්බන්ධ වෙන්නේ. ඉතින් තිස්ස රජතුමා රාජ්‍යය ලබා ගන්න කාලෙදී ඉන්දියාවේ ඒ කාලෙම පාලනය කරපු රජකෙනෙක් තමයි අශෝක රජතුමා. ඒ අශෝක රජතුමා ධර්මාශෝක රජතුමා කියලා හඳුන්වනවා. ඊට පස්සේ ධර්මාශෝක රජතුමා මේ තිස්ස කුමාර රජතුමා අතර වන්නේ අතීතයේ ඉඳලාම මිත්‍රත්වය සුහදත්වය තිබෙනවා. පණිවිඩ කුමාරු කියලා දෙනවා. ඒ පණිවිඩ කුමාරු කිරීම සඳහා යාමින්නේ දූතයන්. දූතයන් කියලා කියන්නේ කණ්ඩායමක් පිරිසක් යනවා. ඒ කණ්ඩායමේ නායකයා වශයෙන් දේවානම්පියතිස්ස රජතුමාගේ කණ්ඩායමේ නායකයා වශයෙන් ඉති අරිට්ඨ කුමරු කියන කෙනා. අරිට්ඨ කුමරු කියන්නේ එයාගේ නෑද ධර්මයේ අරිට්ඨ කියන නම. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජ සමකාලීන පාලකයන් ඒ වගේ මිත්‍රයන්. ඒ දූත පිරිස් මාගෙන් තමයි දෙදෙනා අතර මේ පණිවිඩ කුමාරව සිදුවෙන්නේ. ඒ දූත පිරිසේ නායකයා වුණේ අරිට්ඨ කුමරු. එතකොට මේ අරිට්ඨ කුමරුවාදී එදී පණිවිඩ යවල ඒ මාර්ගයෙන් කොහොමද තෑගි භෝගය වෙනවා පණිවිඩ කුමාර වෙනවා. ඒ අතර පණිඩ කිවලා තිබුණා අශෝක රජතුමා බුදු බුදු දහම වැළඳගෙන ඉන්නේ ඔබ අම්මව බුදුන් දහම සම්මු සරණ ගියෙමි ඔබත් ඒ වගේ ඒ වගේ බුදුන් දහම් සරණ යටි කරලා තියෙනවා. ඒ පණිවිඩය අරිට්ඨ කුමරු දේවානම්පියතිස්ස රජතුමා ගෙදර ගෙනත් දෙනවා. ඉතින් මෙහෙම ඉන අතර වාදිතියා තමයි දේවානම්පියතිස්ස රජතුමාට වෙනවා රාජ අභිෂේකයේ සඳහා අවශ්‍ය භාණ්ඩ. ඒ කියන්නේ ඉන්දියාවේ චාරිත්‍රානුකූලව අභිෂේක රජකම්ල පත්තේදී අභිෂේක උත්සව පවත්වන. ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ ඒ පැත්තිනවා. ඒව තෑගි වශයෙන් කියනවා අශෝක රජතුමාට නැදා දේවානම්පියතිස්ස රජතුමාට මෙහිදී ඒව භාවිත කරත් දැන් ගත්තාම මිරි වැඩි සංගලා කියන පාවහන් කඩුවක් ඒ ආකාරයේ පහඬ ඒවලා දෙනවා. ඒ වගේම මේ දේවානම්පියතිස්ස ධර්මාශෝක රජතුමා භාවිත කරත් නැත්නම් දේවානම්පිය කියන්නේ දෙවියන්ට ප්‍රිය වූ කියන වචනේ. ඒ අනුව තමයි තිස්ස කියන නම පිටියක දේවානම්පියතිස්ස කියන වචනයෙන් හඳුන්වන්නට පටන් ගත්තේ. ඒ අනුව තමයි දේවානම්පියතිස්ස වැළඳතර පස්සේ හැබැයි දේවානම්පියතිස්ස කියන වචනය භාවිත කරලා ඒ නම භාවිත වෙන්න පටන් ගත්තේ. එතකොට මේ අතරදී තිස්ස රජු මේ විනෝදාංශයක් වශයෙන් තිබුණා දඩේමියා දඩේමියා මොදරේ මේ කියන්නේ ඒ ආපු පිරිස කරද්දී ඉතින් තමයි මේ වෙන්නේ මේ පිරිස ඉන්නවා. එතකොට මේ තිස්ස කුමරු දඩියේ මේ යන අවස්ථාවේදී තමයි මේ සත්‍ය හකාකාවේ තිස්ස තිස්ස කියලා අපි මේ ගැන කියනවා මහින්දාගමනිය කියලා. මේ මහාතරමාංශයේ පැමිණීම මහින්දාගමනිය කියලා කියනවා. එතකොට මේ පිරිසේ මහින්දාගමනිය හා ලක්දිව බුදුසසුන. එතන මේ මහා මෙහෙම අමාතලාංශයේ පැමිණි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අවුරුදු 237කට පස්සේන පොසොන් පුර වසලොස්සක දින.
Mihindu Maharathan Mahanse kiyanne Dharmashoka Rajatumage puta. Premiya pavadila meyat ekka enawa kandayama Ittiya, Uttiya, Sambala, Baddasala, Sumana Samanera, Varnuka Upasaka kiyana kandayama tama me patere inne. Etara Mihintala kandida Mihintale yana kiyala Mihintalaya tama me utsave gana kusum utsave. Ekata kala handunawa nam missaka pawwa. Kene kanda kiena kase tura mihin tarai kene me misa ka pawo kene prevesi tama wede bagi neme sidu wedi. Ito kore me hebe me duma harata nuansi ki pemini kawa tawe ide pasi rata ma gila wede nama skara kabela. Ada ka sa ka cara ka kia tiuna me duma harata nuansi dia diwara piti sara duma ka. Ini dai ka di me kene me duma harata nuansi ame langka ada bugu dama. Ambagasaki. Itu pasti maharaja mitbara tanwasiya na maharaja mie gasa hera, arene binat gas tibede. Itu raja tuh mau kira ma, isi swamini tabat gas tibe, eh teva ambagas nawi. Jadi ini kan pas menitam ma, cuma mau bunting matu sih pilih tuh di ma. Itu karena mitbara tanwasiya na ha maharaja hera, eh ambagas hera tabat gas tibede. Itu raja tuh makin aja sih suami tabat gas tibet eva berdomi. Itu saya mah, ini tuh mah aha tuh nuansa na Maharaja e ambat noa ambat. Hari ini kan tabat gas tibet noa ambat kan ya ambat gas hari ini mana gas tibet kira. Itu kode raja tuh makin aja sih suami ini e me ambat gas ya kira. Di me yang karen pas negar gua aman dia na pilih salah jadi tuh mah dia na pilih turu anu ya gua kira. Mereka itu mana yang kita tiru gini, mereka itu kan budhiya, yang kesi budhiya itu na, atau dengar gini, kita aim pasi tama, budhu dhamma, kita ada dharma desa, nah karena pada kati, kulla apne pada kono sutra, gini sutra kegalu, mereka kata nuansi keluar kan lah, ini pribadi, dari orang kiri mana kenapa? Tiya karen, langkah budhu sa, budhu dhamma langkah ada, hamil ngadi mana kenapa? Mihidumahara, Devaran Pithisa Rajatuma Ini pasti Budhu Dhamma Pithiyo Sadha Avasthava Kuala Vadena Ini anu tama Anuradha Preda Mihidumahara Tanansya Vedima Kirima Ini pasti Mihidumahara Tanansya Devaran Pithisa Rajatuma Muttasiva Rajatuma Ithikala Mahamiyunnavira Pooja Kirima Eki anni Devaran Pithisa Rajatuma Piyah Tama Muttasiva Ki anni Muda sih waktu main, rata tuh main nekale, misalnya, uye na ini kerela tuh puna, amen. E mahamewuna kira uye na, mihitu maharatan manusi itu lo, pidi sete, puja kira, tapi bau dar, mereka bak pidiya tiada sadha, mereka pedesi puja kira. E amu tama, amu rata pura ya pada pemirsa kita lebih nanti mas tana kita tiada, dia tuh para kami minse berkiya, api dia dia itu nara kau mikir cahit dia lah, dalam lo ikut dia val, ini bahu dar mikuat dia val, berenang di sini, dia mahamewna, dia ini sama. Yang lain, mihidu mah, dia mah kiki seraja tuh mah, ini pasti mihidu mah ini ke anu jadi mau pinter, cahit dia khanda deh, karena pada jangan tahu deh mah, mandra mana kiri misalnya cahit dia kerja. Ini seraja bah, mihidu mah ini ke ngahane mah. Mie cair je mona hari itu dah ada orang orang ni kira. Itu kalau mie tu mie kira, kan dahannya cara hari, kerana dahannya gudak
ඊ ගොඩක් වෙන ගොඩ ගහපම ඒක නැහැ ඊට ධාන්‍යාගාරයේ යුක්තව හදන්න කියලා යනු ලංකාවේ මුල් වරට හදපු ප්‍රථම චෛත්‍ය තමයි සූපාරාමය. හතර ධාන්‍යාකාරය හැදෙන්නේ ප්‍රථම චෛත්‍යය සූපාරාමයේ ඉගෙනෙන්නේ. ඒක කෙරෙවේ දේවානම් පිටිස පතිතුමා විසින්. හතර ලංකාවේ ප්‍රථම චෛත්‍යයක් කියලා කියනවා මුලින්ම ඉදිකරපිටේ නම් දේවානම් පිටිස තමයි. අදටත් අනුරාධපුරයේ ගිහම අපිට ඒ රූපාරාම චෛත්‍ය දැක ගන්නට පුළුවන් වෙනවා. ඊට අමතරව මේ භූමියේ මහමෙවුනා වෙන භූමියේ තිස්සාරාමය කියලා විහාරයක් කෙරෙවයි කියලා කියන පන්සලක් ඉදිකරලා වික්ෂුණාංශරී ඉදිකරන සඳහා තිස්සාරාමය කියන නමින් පන්සලක් ඉදිකරලා තියෙනවා. ඊට ඒ වගේම භික්ෂුන් වහන්සේලාට දැන් මිහිතලේ ප්‍රදේශයේදී වැඩවාසය සඳහා ගල්ලෙන් ගල් ගුහාවක් පිරිසිදු කරලා ඒ සඳහා මිදු මහීමියතුළු කණ්ඩායමට නමක් ගැනීම සඳහා සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඒවා අනුව හදපු ඒවගෙන අටසැට ලෙන් කියලා ලෙන් 68ක් ඉදි කරලා දුන්නයි කියලා. බුදුදහම වැළඳගන්න පටන් ගත්තා. ඒකම පැවිදි වීම භික්ෂුන් වහන්සේලා එක්ක හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා වීම පැවිදි වීම අරිට්ඨ කුමරු කෙනෙක් වෙන මුල්වරට පැවිදි වීමක් සිදු වෙනවා. ඒතර ඒ සිදුවීමෙන් පස්සේ ඊපස්සේ කාන්තාවන් පැවිදි වීම අවශ්‍යයි කියලා කියනවා. අනුරාධේවිය කියලා කියනවා. ගත්තාම පැවිදි වීම සඳහා අවසර ඉල්ලනවා. ඒතර මිහිඳු මහ රහතන් වහන්සේ කියනවා දැන් කාන්තාවක් පැවිදි කිරීම අනිත් පිරිමියා එක්ක කිරින්නේ. ඒ නිසා කාන්තාවක්ම ඉන්න. ඒක නිසා නැවත ඉන්දියාවට පණිවිඩය යවනවා මේ භික්ෂුනි ශාසනය පිටු වීම සඳහා එවන්න කියලා පිරිස. මේ අනුව අශෝක ධර්මාශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණින් වහන්සේව ලංකාවට වැඩම කරවනවා. මේ භික්ෂුනි ශාසනය පිටවීම සඳහා ඒ භික්ෂුනි ශාසනය පිටවීම සඳහා ඉදින් නිකන් නෙමෙන්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේට ඉන්දියාවේ ශ්‍රීමා බෝධියේ ශාඛාවේ පැලයක් හරගෙන තමයි එකයි ශ්‍රීමා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීම. එතකොට සංඝමිත්තා මිහිණින් වහන්සේ ශ්‍රීමා බෝධිය අරගෙන ලංකාවට එනවා. එතකොට කියනවා මේ නැව පැවැඩියයි කියලා කියන්නේ ලංකාවේ උතුරු කෙළවරේ කංකසම්පේ වගේ දැන් කියන දඹකොළොක් පටුන කියන වරායක සංඝමිත්තා මිහිණින් වහන්සේ ශ්‍රීමා බෝධිය වැඩත් නැව දඹකොළොක් පටුන වරායට වැඩම කිරීම. ඊටසිටතර පස්සේ දේවාපියතිස්ස රජතුමා ඇතුළු සේනාව ගිහිල්ලා මහත් හරිසරින් ශ්‍රීමා බෝධි ශාඛාව ප්‍රියාමගෙන අනුරාධපුරයට වැඩම කරනවා. අනුරාධපුරයේ අදටත් මේ තියෙන ශ්‍රීමා බෝධිය ඒ සංඝමිත්තා මිහිණින් වහන්සේ විසින් ලංකාවට ගෙනියන ලද ශ්‍රීමා බෝධියයි. එතකොට මේ දේවාපියතිස්ස රජතුමාගේ කාලයේදී බුදුදහම පිළිපැදීම ඒට අදාළව ඒ අනුකුත් සියලුම වත් පිළිවෙත් සිදුවීමයි. ඒ වගේ විශේෂත්වයක් තමයි මේ සංඝමිත්තා මිහිණින් වහන්සේ කැයි ආපු පිරිස ශිල්ප ශ්‍රේණි 18 කරයි. හැකියාවන් 18ක් ශ්‍රේණි 18ක් කියලා කියන පිරිසකුත් ආවා කියලා. ශ්‍රේණි කියන්නේ ඒ අනුව තමයි විවිධ හැකියාවන් තියෙන අය. දැන් ගොවිතැන් කරන අය ආවයි කියලා කියනවා. කම්මල් වැඩ කරන අය, රංකරුවන්, කුබලකරුවන් මේ ආකාරයෙන් විවිධ හැකියාවන්. ඒක තමයි මේ ශිල්ප ශ්‍රේණි. කැටයම් කපන අය, ගොඩනැගුම නිර්මාණ ශිල්පීන් අය ආකාරයෙන් ආකාරයෙන්. ඒක අපේ ලංකාවේ වශයෙන් මේ දැක ගන්න. කුල ක්‍රමය ගැන උස් පහත් වීම නෙමේ හැකියාවන් අනුව විවිධ දක්ෂතා තියෙන අය ඒ ප්‍රදේශවල මේ ආකාරය තමයි ලංකාවේ අනුරාධපුරයේ කොළඹ ප්‍රදේශවල විශේෂයෙන්ම අනුරාධපුරයේ චෛත්‍යන්නේ සඳකඩ පහන මුරගල් වටදාගේවල කැටයන් කපලා අලංකාර විදිහට
Terima kasih.